සම්මා සබෝදු සරණයි සැද හැති සුපින්වත් ඔබ හැම දෙනාටම. සැදැහවතුමී තතාගත බුදුමුුවින් දේශනා කරන්නට යදුණු ය උතු මූස්ත්‍රි සද්ධර්මය අවබෝධ කරගෙන ඔබත් ඔබේ ජීවිතේ සද්ධර්මය තුළින් නා ලොකමත් කරගන්නට නිරතුරුවම උක්සාහ දරන්න. එව දෙසා ඔබට මගකයා දෙෙන බෞද්ධ්‍යාරූපවාහිනිය අදත් මේ පෑට නියවිත දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින්න ආරම්භ කරන්නට සූදා නක්බල ොහද. සැදැවතුනි අදම මුත්තුම සද්ධර් දේශාව පටිකත කිරීම සිදුකනු ලබන්නේ බෞද්ධ්‍යාරූපවාහිනි කළුතර මැතිරි පරිස්ශ්‍රේසිට. සිදුකලාබූ ගෞරෝණය ආරාධනාවෙන් උතුම් ව දම්ස භා මණ්ඩ පෙවෙත වැඩම කරන්නටය දුණු පින් පත්ස්වාමිින් වහන්සේ රාජකීය පණ්ඩිත පූජනීය උනාවටනේ වංශානන්ද ගෞරෝණය පෙන්වත්වාමීින් වහන්සේ අපි හැම දෙනාම පළමුකොට සාධනාදනංවා නමස්කාරපූරකව පෙරිිගරමු. සාදුහෝ සාධෝ සාදුහෝ. දැහතුන තුම්මූ සධර්මදශාවෙන් වෙන් පින් බර දායකත්වවෙ ලබා දෙමින් කටයුතු කරන්නේ විශ්‍රාමික ගුරුMDB පෙේරා මහත්ම කොඩුදුවත්ත නාගොඩ දොඩන් ගොඩ පදිංචි දදරුවන් විසින් සහ තම මෑනියන්ගේ අසු එක්වැනි ජන්මදිනය නෙමිති කරගෙන ධර්ම දේශනාවෙනුවෙන් දායකක්ත්වවෙ ලබා දෙන්නේ ගෞරනියය පින්වත් ස්වාමීන් වහන්සේට අපි නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු මෙතැන් පටන් උතු සදධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි අපේ හාමුතුරුවනේ. සාධූසාදුූසාදූ සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තදේවතා සද්ධම්මංමුණ आदस् सुनान्तो साग् मक्कदां धम्मस्सावनकालो आयां भादां तां आयां दङ्वनकालो आयं भदं नमो तस् भगवतो अर्हतो සම්මා සම්බුද්ධස් නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස් නමුතස්ස භගවතු අරහතු සම්ම සම්බුුද්ධස්ස කම්මස්සකාමානව සත්තා කම්මදායද කම්මයනි කම්මබන්ඳු කම්ම පටි සරනා කම්මංසත්තා විභජති යදිදංහිනපනතතායති ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත්න මේ අවස්ථාවේදී මේ හැම දෙනා මේ කරාසි වෙලා ඉතාම වටිනා, වගේ හැමදිනාටම හොඳ ආදර්සමත් මහා පින්කමක් සිද්ධ කරගන්නට සූදානං විනවස්ථාව. සාන්තිනායක අමාමෑණී බුදුරජාණන් වහන්සේ මුළලෝක සත්‍යයාගේම හිතසුව පිණිස චිරජේවනය පිණිස අභවෘ්ධය පිණිස දේශනා කොට වදාල, ධර්මස්කන්දයෙන් भිදක් ශ්‍රවණය කිරීම සඳහායි මේ හැමදිනාම සූදානං වන් තමන්ගේ හිත සංවර කරගන ඒ වගේ කය සංවර කරගන ඒවගේම වචනය සංවර කරගන බුදුරජාණන් වහන්සේට බුද්ධ ගෞරවය ඇතිවෙන විදිහට ධර්මරත්නයට ධර්මගෞරවය ඇතිවෙන විදිහට සංඝරත්නයට සංගගෞරවේ ඇතිවෙන විදිහටයි මේ වටිනා පිංකමෙහි නිරතවෙන්. අද දවසේ මේ හැම දෙනා මේ කරාසි වෙලා මේ සිද්ධ කරන මහා පිංකම පිළිබඳව පංකමේ අරමුණ පිළිබඳව මොහොතක් සිහිපත් කළොත් ඉතාම ආදර්ශමත් අරමුණක් පින්කම සඳහා යුදාගනතිය. විශරමික ගුරු MMDB පෙරර மாතාව කුරුදුුවත්තනාගොඩ දුඩංගොඩ පදිංචි වෙලාඉන්න එක් ගුරු මාතාවගේ අසු එක් වෙන්නේ ජන්මදිනේ. ඒ වෙනුවෙන් ආදරබර දූදරුව ඥාතීන් හිතවතුන් හැමදිනා මේකරාසි වෙලා. එතුමට මෙ ලෝකයේ ලබා දෙන්නට පුළුවන් උසස්ම ආසිර්වාදය ඉහළම සතුට තමයි මේ ලබාදෙන් තමන්ගේ උපන්දිනයක් දවසකදී තමන්ට මේ විදිහේ ශක්තියක් ජීවිතයට ලැබෙනවනං ඒක තමයි තින ලොකුම සතුට එතින් මේ දරුවන් හැම දෙනා මේ කරාසි වෙලා විසේසේම නා ගොඩ විශේෂකාරය බලකායෙහි සේවය කරන පIP සිල්වා මහත්මය ඇත්තුළු මේ දරුවන් හැම දෙනාම ඉත සිතිං යුක්තවයි මේ මහා පිංකමට සම්බන්ධවි. මේ අම්ම ගොඩාක් සතුටු වෙනවා ඒ සතුටුවෙන් අවස්ථා දෙකක් තියෙනවා. ඒ තමයි අද තමන්ගේ ජන්මදිනේ එදාට මේ දරුව හැමෝම එකතු වෙලා මෙ ලෝකේ ලබන්නට පුළුවන් වටිනාම දානය තමයි අද ලබාදේ ඒ තමයි ධර්මදානය සියලුම දාානයන්ට වඩා උසස්මදානය ධර්මදාන ඒ දානය ලබාදේ එවගේම මේ ගුරු මාතා ආදරබර මෑනියන් අද සතුටු වෙනවා තමන්ගේ අසු එක්වෙනි ජන්මදිනිය දවසේ මේ දරුවන් එකතු වෙලා මේ මුණුබුරු මිනිබිරිආදී කොට හැමෝම එකතු වෙලා මේ මහා පින්කමක්ක නිරතවීම පිළිබඳ. අම්මතාතා ගොඩාක් සතුටු වෙන්නේ තමන්ගේ දරුවෝ සමාජයේ යහපත් දරුවෝ හැටියට සමාජගත වෙලා මේ විදිහේ යහපත් වටිනා ආදර්ශමත් කටයුතු සිද්ධ කරනකොට ඉදිහා බලල අප්‍රමාණ සතුටක් විෙන. ඒ සතුට අම්මතාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ අපි අම්මට තාත්තට දෙන්නඩුව මැරුුණට වඩා ඒ පස්සෙ කරන දේවල්වලට වඩා ඉස්සෙල්ල කරන දේවල් බොහොම වටිනවා ඒ සතුට වෙන කිසිම දේකින් දෙඩ බෑ මල මුදල් තිබුණ කියලා අනෙත් දේවල් තිබුුණ කියේ සතුට ලබා දෙන්න බෑ එනිසා ඒ සතුට ඉතාම හොඳින් අද තමන් බුක්තිවිදින ඒ වගේ මේ රටට ඉතාම වටිනා සේවාවක් සිද්ධ කළ මව කෙනෙ ගුරුවරේ කියලා කියන්නේ දරුවන් දහස් ගණනකගේ ඇස්පාදපු දරුවන් ටාලෝකය ලබාදීපු කෙනෙක් එනිසා රටේ වටිනා සම්පතක් ඒ පිළිබඳව හිතලත් මේ මවතුමියට සතුටු වෙන්නට පුළුවන්. ඒවගේ ආදරබර පියතුමා දහතුනකට පෙර මිය පරලෝගිහිල්ල පද සිිල්වා මහත්මය එතුමානන් නැතුළු කොට ඇති ඥාතීන්ට පින්දෙන් මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන මේ සත්පුරුස පින්වත් පිරිස හැමදිනාටම තුනරුවන්ගේ ආසිර්වාදය තුළින් සෙත සාන්තිය ප්‍රාර්ථනා කරන්න ස්තාම වටිනෝ රටට පමණක්නුවවෙේ ලෝකේට මාදර්ශයක් දරුවෝ අම්මගේ උපන්දිනය දවස මෙන්න මේ විදිහේ දේවල් තමයි සිද්ධ කරන්න ටෝනිකනි ආදර්ශය ලබාදේ එනිසා මං කලින් පැහැදිලි කළා මේ දානයේ උසස්මදානයක් ධර්මය දන්දිනව කියන්නේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ සබ්බදානං ධම්මධදානං ිනාන සියලෝමදාානයන්ට වඩා උසස්මදාානය තමයි ධර්මදානය. මේ විශාල පිරිසකට බනාහණ්ඩ සලස්සනු මේ පිරිස විතරක් නෙවේ ලෝකේම බෞද්ධ ජනතාව මේ දේශනාව ශ්‍රවණය කරලා හිතේ පැහැදීමක් ඇති වෙනකොට මේ ඇත්තන්ට ඒ උතුම් ධර්මදාානය ආනිසංස හැම මොහොතකම ලබන්නට පුළුවන් කමක්තිය. ඒ නිසා අන්න ඒ විදිහේ වටිනා ආදර්සමත් පින්කමක නිරත වෙන අවස්ථාව. ධර්මා ශ්‍රවණය කිරීම පිළිබඳව එහි ආනිසංස පිළිබඳව අමුතුුවෙන් කිව යුතුවන්නේ නෑ. හොඳට ධර්මය අහලා මේක හිතට අරගන ඒ අනුව තමන්ගේ ජීවිත ක්‍රියාත්මක වුනොත් තමයි අපිටඉ ලැබෙන ප්‍රතිඵලය ලබන්්ඩ පුළුවන් අපි ධර්මය ඇහුවට මදි ඒවගේ මේ ධර්මයේ අපි ත්‍රායෝගිකව නිරත වෙන්නට ඕන් තිය නිසා අපි දක්කි නොමේ දරුවෝ තමන්ගේ රාජකාරරි ස්ථානය ඉදගන මේ ආගමික වසයෙන් මේ පැත්තට මොනතරම් නැබුරුවක් තියෙනවද කියලා තමන් රාජකාරය කරන ගමන් ආගම ධර්මයට ඒ වගේම ශාසනයට භික්‍ෂූන් වහන්සේලාට පුදුම ලැදියාවකින් ආගමික කටේුතුයේ ශක්තින්වල යෙදේ. තිමයම් මායේ පැත්තිං උඩාක් සතුට වෙනෝ මේ දරූදියා දැකලා. ඉති සතුට ජීවිතය හැමදාම පවත්වාගන්නට මේ දරුවෝ මේ අම් මටේ ශක්තිය ලබාද. ඉති නිසා දැන් ධර්මස්්‍රවනය කරන්නටයි සූදාන. පිින්වත්මි අද, ධර්මදේශනාව සඳහා ම මාතෘකා කළේ මජ්්‍යමනිකායහි උපරි පන්නාසකයටට අයත්වන එක්තරා සූත්‍ර දේශනාවක් තුළින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ ධර්මකාරණ කීපයක් අවබෝධ කරදිින් එ සූත්‍ර දේශනාව තමයි චුල්ලකම්ම විभाංග සූත්‍රය චල්ලකම්ම විභාංග සූත්‍රයේදී පිින්වත්නී පැහැදිලි කරන්නේ මේ සමාජයේ ඉන්න පුද්ගලයා ඇයි මේ උසස් පහස් වන්න එකම සමාජය තුළ ඉන්න මිනිස්සු ඇයි මේ වෙනස් වෙලතිය එකම විදිහනෑ සමහරයට අඩු ආයුශක්තිය න සමහරයට වැඩි ආයශක්තියෙන් සම හොඳට සමාජයේ පිළිගන්නව සමහරයි පිළිගන්න ඉන්නේෑ. සමහරායට අංග සම්පූර්ණ වර්ණ සම්පත්තියක්ති නො සමහරයට නෑ. සමහරයට හොඳට බවබොහෝග සම්පත්තියති නො සමහරයට නෑ. සමහරයට හොඳට දැනුමති නෝ සමහරයට නෑ. මෙන්න මේ එකම සමාජයේ පුද්ගලයාට මෙන්න මේ වෙනස්වීම ඇති වුණෙ කොහොමද කියන එක මේ සෝත්‍රයේදී බුදුහාමුදුරු ඉතාම මැනවින් පැහැදිලි කළ. පිවත්නී මේ ලෝකයේ තියෙනවා න්‍යාමධර්ම පහක් අපි ඒවටකි නො පංච නියාම ධර්ම කියල මේ න්‍යාමධර්ම පහට අනුව තමයි මේ ඇතිවෙන උස්පහත්වීම් වෙනස්ශ්‍රීම් සිද්ධවෙී එනයාම ධර්ම තමයි රිතුනියාම බීජනයාම චිත්තනයාම ධම්ම නයාම හා කම්ම නයාම කිය. සාමාන්‍ය ජීවිත අපිට දැ බොහෝ දෙනෙක් හිතනවා අපිට මේ සිද්ධ වෙන හැම දෙයක්ම සිද්ධ වෙන කර්මයට අනුවකි. නමුත් කර්මයත් එක හේතුවක් එක කම්ම නියාම කියල බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ. ලෝකයේ රිතු හේමන්ත වස්සාන ගිම්මහාන වසයෙන් අපේ රටේවුනත් ලෝකයේ එක එක කාල තියෙනවා මේ රිතු වෙනස් වෙනවා අධික රස්න කාලයෙනවා අධික සීතල තියෙන කාලෙනවාඒවගේම වැසි කාලයනවා මේවා නිසා අපේ ජීවිතයන් වලට වෙනස්වීම වෙන ලෙඩ දුක් ඇති වෙනවා ආබාද ඇති වෙනවා නොයෙකුත් දේවල් සිද්ධ වෙන. ඒ රිතු වෙනස්වීම නිසාඒවගේ භීජනයාම ඒ උපපත්තියානුව එක කෙනට ඒ වෙනස්වීීමම් සිද්ධ වෙන ඊළඟට චිත්තනයාම සිතන විදිහයානුව සමහරයට ඒ දේවල් ජීවිතේඒක දේවල් වෙනස්වීීම සිද්ධ වෙන ධම්මනයාම, ධර්මතාවයට අනුවත් සිද්ධ වෙනවා. පස්සනක කම්ම නයාම, කර්මයට අනුව සිද්ධ වෙන. මෙ පස්සනි කාරණාව පිළිබඳවයි මේ චුල්ලකම්ම විභංග සූත්‍රයේදී පැහැදිලි කරන්න. කම්මස්සකා මානව සත්හා, කම්ම දායාදා, කම්ම යෝනි, කම්ම බන්දූ, කම්ම පටිසරනා, සම්මන් සත්‍යේ විභජති යදිදං හීන පනීතතා යාාති පොද්ගලයා මේ කර්මය දායාදකොට ඒවගේම කර්මය ඥාතියාකොට මෙආදී වසයෙන් ජීවත්ති න එනිසා මෙන්න මේ හීන පරීනතාවේ මං අර කලින් පැහැදිලි කළ වෙනස ඇතිවින් සූත්‍ර දේශනාවපින් වත්නේ බුදු හාමුදුරුවෝ පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටියා තෝ දෙය කියලා සිටුවරයක් මේ සිටුවරයා ඉතාම ධනෙන් ආඩ්‍ය ඒ සැපසම්පත්වලින් පිරිච්ච සිටුවරයක් මේ සිටුවරයායට හිටිය එකම පුතෙක් සුබ්හ කියලා සිටුවරගේ පුතා සුභමානවකය හැබැයි මේ සිටුවරයා තමන්ගේ ජීවිතය යහපත් පැත්තට හදාගත්ත කෙනෙක් නෙවි ධනය එකතු කරා ධනේ නිධං කලාා ඒවා තැම්පත් කරගෙන හිටිය ඒවා කාටවත් දුන්න නැහැ ඒවගේම බුක්තිවිදින නිධන්ගත කරගෙන හිටියා මෙම ඉඳලා පරලෝගිය ඊට පස්සේ දැම් පුතා සුභමානවකයා කල්පනා කරනවා තාර්ත මේ ධනය හම්බ කර තාත්ත බුක්තිවිින්දත් නහ මේකාටවත් දුන්නත් නැහැ ඉතින් තා නිකම්ම මිය පරලෝගිය මෙයාට හිතෙනවා ප්‍රශ්න ගොඩාක් මේ එකම මිනිස් සමාජය තුළ මිනිස්සු එක එක විදිහයි හරිනං ඔක්කෝටම එක විදිහක් තියෙන් දෝනි නමුත් වෙනස් සෙලතිය මේකට උත්තරයක් හොයා ගන්්ඩෝනිි කියලා උත්තරය ලබා දෙන්නට පුළුවන් උසස්ම කෙනා සුදුසුම කෙනා තමයි බුදු හාමුදුර ගිය බුදු හාමුදුරු හම්පෙන්ම සුභමාන බදුරජාණන් වහන්සේග අහනවා බුදුරජාණන් වහන්ස මේ එකම සමාජයේ ඉන්න මිනිස්සු ඇයි මේ විදිහට වෙනස් වෙලා තිය සමහාරයට අඩු ආයුසකින් සමහරයි මැරෙන් දැන් අපි දන්නවා සමාජයේ ජීවත් වෙන කොට සමහරයි පදිලා දවසෙන් දෙකින් නැත්තං අවුරුද්ධකින් තරුණ කාලේ ඔය විදිහට මැරෙන හැබ සමහර අයට දීර්ඝ කාලයක් ආයුෂ තියෙන මේ එකම මිනිස් සමාජය තුළ ඇයි මේ දෙවිදියක් මේ දෙපිරිසට එක තමයි එයාට තිය එක ප්‍රශ්නයක්.ඒවගේම තවත් ප්‍රශ්නයක් ති නොම එකම මිනිස් සමාජය තුළ සමහරයට කරදර බාධකනෑ සතුටිං ලෙඩ දුක් නැතු හොඳින් ජීවත්වෙන පිරිසකු තින්. සමහර පිරිසක් ඉන්නවා ජීවිත කාලේම කරදර බාධ ගැටලු මෙහෙම තියෙන පිරිසකුත් තින්න. ඇයි එතකොට ඒ වෙනසත් ඇතිවුන්. මේ සාරංසයක් වසෙන් මේ සූත්‍රය තියන කරුණු මම් මේ පැහැදිලි කරන්නේ. එළඟට සමහරයට හොඳට අවශ්‍ය කරන සැපසම්පත්තින. ගේදොර යානවාහන වතුපිටි හොඳට තියනම්. සමහරයට ඉද හිටින්ට ගියත් දොරකුත් නෑ ඒ වගේ මදිින්ට පලදින්න වස්ත්‍රයක් නෑ කණ්ඩ ටික් නෑ ඔයවගේ දිල්ලින්දු පිරිසකුත් මේ සමාජීන් මිනිස්සුනං එකම මිනිස් සමාජය තුළ මේ වෙනස තිල් ඊළඟට සමහාරය හොඳ කීර්තිමත් වසේ පුද්ගලියෝ හැටට සමාජය ජීවත්වයෙන යන්න තැන හොඳ පිළි ගැනීමක් ඇති වෙන සමාජයේ ආයතනයක හැම දෙනාම බොහම හොඳින් පිළිගන්න සමහරය පිළිගන්නේ නෑ පැත්තකට වෙලා ඉන්නවා සමාජයට ගියත් ගමට ගියත් කොහේවත් පිළිගැනීමක් නෑ ඒවගේම සමහරය ඉන්නවා හොඳට වැදුම් පිදුම් නැතිගැන්නේ පුදසත්කාර එහෙම නැත්තම් ගරු නම්බු හැම තැනම ලබන පිරිසක් සමාජ සමහරයින්නවා එහෙම ගරු නම්බෝ පිළිගැනීම ඒවා නැති පිරිසක්. සමහර පිරිසක් ඉන්නවා බුද්ධිහෙන් දැනුමෙන් ප්‍රඥාවෙන් ඉහල පිරිසක්. සමහරයින්නවා එ දැනුම බුද්ධිය ප්‍රඥාව නැතුව සමාජයේ බාලයෝ හැටියට පිරිසකුත්තින්. ඔන්න ප්‍රශ්න හතක් තියෙන දැන් බුදුහාමුදුරුවන්ට මේ ප්‍රශ්න හතටම උත්තර දෙන්නවෙල්. ඇයි මෙහෙම උනේ මෙහෙමවෙඩ හේතුව කුමක්. ට පිළිතුරු වසෙන් තමයි පින්වත්න බුදු හාමුදුරෝ මෙන්න මේ චොල්ලකම්ම විභංග සූත්‍රයේ පැහැදිලි කළින් සුභමානවකයා අහානවා බදුරජාණන් වහන්සේගි මනුස්සා අප්පායුකා දිස්සන්ති දීගායුකා මිනිස්වල්පාස විඳඩත් දීර්ාවිදිිඩත් හේතුුව කුමක්ති ුදුරජාණන් වහන්සේ පලවෙනි ප්‍රශ්නයට පිළිතුරු සපේනව සුභමානවකය කවුරුවාරි කෙනෙක් සංසාරයේ ප්‍රාණගහතාදී අපුසල ධර්මයන් වල යෙදිල තිබුණොත් අපි දන්නේ නෑ අපි සංසාරය කරල තින අකුසල කර්ම මොනවදි කියල අපි දන්නන්නේ අපි දන්නවා මේ ආත්ම භාවනං අපි හෙමදේවල් කරලා නෑ කිය එතකොට පෙර භවයන්ද කෙනෙක් ප්‍රාණගාතාදී අකුසල ධර්මවල නිරත වෙලා තියෙනවනං අන්නේ පුද්ගලයාට මිනිසෙක් වසයෙන් උපත්තිය ලැබුවම අල්ප ආවිෂයි බුක්තිවිඳින්ද ලැබෙන්කි. එතකොට අපිට පැහැදිලි සමාජයේ සමහාරය ඇයිමී ඉක්මිනිං මැරෙන් පුංචිකාලේ තරුණ කාලේ ආ මේ ජීවිතයෙන් සමුගන යනවා එතකොට ඒක අපි කාටවත් වෙනස් කරන්න බෑ මොන්නම ජගතකොටුවත් ඒක වෙනස් කරන්න බෑ ඒක තමන් ගේන කර්මශක්තිය ඒක ඉවරුනාාට පස්සේ තමන් පෙර සංසාරය කරලතියන දයකි විපාකය ඒක තමම් බුක්ති විඳින් දෝඩ ඔන්න පලවෙනි හේතුව ආයුස අඩුවෙන්ඩ වැඩිවේ සංසාරය අපේ ප්‍රාණගාතාදී අකුසල ධර්මයන්ගෙන් තොර වෙලා තියනවනං මේ මිනිසත් භවක් ලැබුවම දීර්ඝකාලයක් ආවිුෂ බුක්තිල්දී. අද කාලෙනම් අපිට උපරිම වසියෙන් ආයුෂ හැට පහක් එහා පැත්තේ යන කියෙ බොහොම අමාර නමුත් පින්කරපු අය ප්‍රාණගාතයෙන් තොරවන අය දීර්ග කාලයක් ආශෂ භුක්තිවිදී. එක තමයි පලවෙනි කාරණ දෙවැනි එක අහනවා මනුස්සා අප්පාබාදාදිසන්ති බහුවා බාදා සමහර අයට ජීවිතයේ හැමදාම බාධක කරදර කම් කටුළු හිරිහැර ජීවිතය ගුඩාක් තියෙන අපි දන්නවී සමාජය ජීවත්වයෙන කොට එහෙම ඉන්නවා සමහරයට එහෙම නෑ සමාරයි සතුටිින් කරදර බාද කඩුයිඩදු කඩුයි සතුටින් ජීවත්වෙන අය. දැ මේකට බුදු හාමුදුරුව පිළිතුරු සපේනවා මානවකය යම් කිසි කෙනෙක් සංසාරයේ සත්වයන්ට හිංසා කරලා තියෙනව ඝාතනය කරල නෙවේ හිංසා පීඩා කර තියනවා. කෙනෙකුට අපි හිංසාාවක්ි ගහනවා කරදරයක් කරනවා එතකොට ඒ සත්වයාට දුකක් වේදනාවක් ඇතිවෙයි. හැබැයි ඒ දුකවේදනාව අපිට කලොත්තිහෙම අපිටත්තේ දුකවේදනාව ඇතිවෙන. එතකොට සත්වයන්ට කවුරුහාහරි කෙනෙක් හිංසා කරලතියනවනව පීඩා කරලතිනොන කරදර කරතින සත්‍යයෝකිව මිනිස්සු ඇතුළු හැමෝ ප්‍රාණ ඇති සත්වයි. ඒ කෙනාට මිනිසත් භවක් ලැබුවම අරවිදිහට හිංසා පීඩා බාධක ජීවිත කුඩාක් තිය. ඒක තමයි ඒ පුද්ගලයන්තේ කර්ම ශක්තියනුව එයා කරපුදේටනුව ලැබෙනවිපාකය ලැබිච්ච විපාකය ඔන දෙවැනි කාරන්න ුදුරජාණන් වහන්සේ පැදිලි කරනවන පින්වත්න සබබේ තසන්ති දණඩස් සබබේ භායන්ති මච්චුණෝ අත්තානං උපමංකාත්වන හනයන ගහතයහි කියල සියලුම සත්‍යයෝ දඩුවමට බියයි සබබේ තසන්ති දන්ඩස් සබබේ භායන්ති මච්චුණු මේ මිනිසා ඇතුළු හැමෝම මරණයටත් බයයි දඩුවන් කරනුවටත් බයයි අත්තා නං උපමංකත්වා තමන් උපමාවට අරගන අනුන්ට හිංසා කරන්න එපා නු මරන්න එපා. බුදු හාමුදුරුන්ගේ පැහැදිලිගින්. තමන් ඒකට අකමැති බව තමන් දන්නවන තමන්ට ගහනවට තමන් කවුරුවත් කැමැතිනේ බනිනවට කැමැතිත් නෑ තමම් මරනවට තමන් කැමතිනේ එතකට අනිත් සත්‍යයෝත් ඒේ විදිහයි. අන්න ඒ විදිහට හිතලා කටයුතු කරන්නකි ඔන දෙවැනි කාරණය. තුන්වෙනි කාරණය. මනුස්සා සමහාර මිනිස්සු ඉන්නවා අප බෝගා දිස්සන්ති මහා බෝග බෝග සම්පත්තිය බෝග සම්පත්තිය කියන පින්වත්න්නේ තමන්ට තියෙන සැප් සම්ප අපි හිත මුගේ දුර ඉඩකඩං යානවාහන මිල මුදල් මේවා ඇතැම්මයිට මේවා අවශ්‍ය විදිහට තියෙන සමහරයට නෑ දැන් අපි පාරදිගේ යනකොට නගර එකට යනකොට බස්හෝල්ට්වල පේමට්වල තැන්තැන්වල අනුන්ට අතපාමිින් දවල්ට කණ්ඩ ටිකක් නැහැ කියලා ඉල්ලන අදන්ඩ වස්ත්‍රයක් නැහැ කියලා ඉල්ලන ඉන්ඩ ගයත්්දුරක් නැහැ කියලා දොක්වෙන පිරිසු කොච්චර ඉන්නවත්. මේ එකම මනුස්ස සමාජයේ තුළ සමහර කෙනෙකුට ඒවා ඔක්කොම තියෙනව සතුටින් ඒවා විදගෙන ඉන්න. ඒකට ඒ වෙනසට හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කවුරවාරි සංසාරය කෙනෙක් දන්දීල තියෙනවන. පරිත්‍යයාගේ කෙනෙකුට තමන් සන්තක දේවල් දීල තියෙනව. දුන්දේ පින්වත්නී සසර අපිට කවදහරි ලැබෙනවා එක අනුරෝප ප්‍රතිවිපාක් හැටියට දීපුදී ලැබින් අපි දෙන දේ සතුටින් දෙනවා යාලුවයෙකුට මිත්‍රයෙකුට දෙන්න පුළුවන් පූජ්‍ය පක්ෂයට දෙන්න පුළුවන් ආගම ධර්මයේ ශාසනය වෙනුවෙන් අපිට පරිත්‍යාග කරන්න පුළුවන් දුගේ මගේ ආචකයකුට දෙන්න පුළුවන් සංග්‍රහයක් හැටියට කෙනෙකුට යමක් දෙන්න පුළුවන් අපි මේ දෙන දේ ඒ විදිහට දෙනවා ංග්‍රහ ුද්ධියෙන්දනවා අනුකම්පාබුද්ධියෙන් දෙනවා අනුග්‍රහ බුද්ධයෙන් දෙන පූජාබුද්ධියෙන් දෙන. මේ දෙන ක්‍රම කේපේටම දුන් දෙ අපිට ලැබෙනු පූජාබුද්ධියයෙන් දෙන දේ තාම ඉහල ප්‍රතිඵල ලැබෙනු. එතකොට අපි සංසාරයේ දීල තිබ්බහින්ද තමයි මේ මිනිසත් භවේ අපිට අවශ්‍ය කරන දේවල් ලැබිලති මේ ආයු්‍ය වර්ණය සැපේ බලය ප්‍රඥාව ඒ ඇතුළු කොට ඇති මේ මට තියන භව බෝග සම්පත් බෝග සම්පත් ලැබි ලතිය ඒ පෙර සංසාරය අපි දීලතියන හිද. නොදීපු කෙන අර විදිහයට ඉන්න ඉන්ඩ ගයක් දොරක් නැතුව කණ්ඩ බොන්ඩ නැතුව තැන්තැන්වල විදිහට ඉන්න ඔන්න ඕක තමයි හේතුව බුදුහාමුදුරුව පැහැදිලි කලි මේ බෝග සම්පත්ය අඩුවෙන්ඩත් වැඩිවඩත් හේතුව ඊළඟට මනුස්සා වන්නවන්තා දිස්සන්ත දුබ්වන්නා. සමහරයින්න වර්ණවත් අය දුරුවර්ණයි මේ වර්ණවත්භාවේ කියන්න පින්වත්නමි පාට නෙවෙේ. අපි දැකල තිනව සමාජයේ බලන්න අඩු පාඩු ඇති අය. උපදිනකොට සමහරයට කං එහෙෙන් නැති අයි. ඇස්පේ නැතියයි. කතා කරන්න බැරිියයි. ඇවිදින්ඩ බැරි අයි. පිරිසක් ඉන්නවා සමාජයේ උපපතින්ම අංගවිකලායි ඒකම අම්මතාත්තවත් වෙන කවරුවත්තත් කරන දෙයක් නෙවේ ඒක ඒගොල්ලන්ට වගේ කියන්න බෑ ඒ කෙනා සංසාරයගේන කර්මශක්තිය එයාට විපාකයක් ඒ අපිට හදන්ඩත් බෑ ති ජීවිත කාලේයට එහ ඉන්නවන අපි දැකලති නව සමාජය තුළි ජීවත්ව වෙන කොට එහෙමයි ඉන්න උපත්තය ලබලා ඒ කර්මය ගෙවනකං එය අයවිදිීට ඉන්නම් හැබැයි තව පිරිසක් ඉන්නවා ඒ දේවල් හොඳට අංගසා ඇස්පේනවා කං එහෙනවා හොඳට කතා කරන්න පුළුවන් ඇවිදින්ඩ පුළුවන් එහෙම පිරිසකුත් තින්න හැබැයි මේකට හේතුවක් තියෙනවා මේ වෙනසට සංසාරයේ කවුරු හාරයේ අන්න අයට ක්‍රෝධ කරල තියෙනවනම් අපහාස කරලා තියෙනවනම් වෛර කරල තියෙනවන ක්‍රෝධ කිරීම වෛර කිරීම අපහාස කිරීම තමයි මේකට හේතුව එතකොට මිනිසත් භවක් ලැබුවම අඩ වර්ණ සම්පත්තියෙන් අඩුවයි බුක්ති විඳන්නේ ැ අපහාස කිරීම ඉතාම ප්‍රභලයි කෙනෙකුටට අපි කියනව සමාජය ඇද කරනව කියලා එයාට හිත රිදෙන විදිහට කතා කරන්න බැරිකිෙනෙකුට කංහෙන් ඇතිකෙනෙකුට පේ වගේ විහිළු කරනව එකක දේවල් කරනව. ඇති එහෙම අපහාසකරොත් ඒවගේම වෛරකරොත් ක්‍රෝධකරොත් එහෙම වෙන්නේ ඒකෙ විපාකය තමන්ටත් ඒ විදිහි අනුරූප විපාකයහම්බවේ. සංසාරය. ඉතිං එනිසා ක්‍රෝධ කරනය වෛර කරණාය. අපහස කරන අය ඔය විදිහටයි සමාජයේ උපත්තය ලබන්නේ ඒ තමන් කරපු කර්මය විපාක හැටියට ඒවගේම පින්වත්න සමහරඉන්නවා සමාජයේ තුළ මනුස්සා උසස්කුලවල් පහත් කුලවල උපත්තය ලබනවා තිරිසන් ආත්ම භාවාදී ඒ පහත් කුලවල උපත්ති ලබනයත් ඉන්න. උච්චකුලාදිස්සන්තිය හීනකුලා මිනිස්සු. එති එහෙම උපත්ය ලබන්්ඩත් හේතුවක් තියෙනවා. දැ උසස්කොලේ කියන මනුස්සක ජාතිය හදී උසස්කුලේක උපත්ති ලබනාා ඉන්නවා. තිරිසන් ගත ආත්ම භාාවල උපත්තිය ලබනා ඉන්නවා. ඒ කොලේෙන් උසස් වෙන්නේ පහත් වෙන්නේ. සංසාරයේ අපි ගරු කළ යුතු අයට ගරු කරලා තියෙනවනම් වැදුම් පිදුම් කළ යුතු අයට වැදුම් පිදුම් කරලා තියෙනවනම් පුදසත්කාර කරපු අයට පුදසත්කාර කරලා තියෙනවන එයා මනුස්සාත්ම භාවයක් ලැබුවම උසස්කුලයක උපත්තිය ලබන. ඒවා නොකරන මාන්‍ය අධික පිරිස මනුස්්‍යයා මාන්‍යෙන් යුක්තව ජීවත් වනොත් අන්න ඒ පුද්ගලයා කිසීම පිළිගැනීමක් නැති පහත් කුලේකයි උපත්ති ලමන් එක තමයි එකට හේතු හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කලේ ඒවගේම සමහරයින්නවා කීර්ති ප්‍රසංසා හොඳට සමාජයේ ලැබෙන පිරිසක් සමහරයට කීර්ති ප්‍රසංසා හම්පේ සමාජයේ කොං විච්ච පිරිසක් ගම්මක වුණත් ආයතනයක වඋනත් ො ස්ථාන පැවිදි සමාජය වනත් මේ හැම තැනම දකිින්ඩ පුළුවන්. යන තැන හොඳට පිළිගන්නවා ඉදිරියට තමන්ට යන්න පුළුවන් හැම දෙනාගේම ප්‍රසාදය තියෙනවා අන්න ඒවාගේ පිරිසක් ඉන්නව සමාජය. හොඳ වැඩවල නිරතවෙන්නේ සමාජය හැමෝ මෙයා වට එකතු වෙනවා ඒ විදිහහි පිරිසක්ක සමහර පිරිසක් ඉන්න එ පොදු දේකට ඒ දට කිසිම දේකට යන්න නෑ පැත්තකට වෙලා කවරවතය පිළිගන්නෙ න ට කවරවත ච කරතා කරන්නත් නෑ පැත්ත එකට වෙලඉන්න පිරිසකුත්තින් මේකට තේතුවක් තියෙනවා ඒ තමයි ඒ වැද පිදිය යුතු ඒ ගරු කළ යුතු පුද්ගලයන්ට ගරු කල්ල වැදුම් පිදුම් කරලා නැත්තම් සමහරය කැමතින ඇතික් මානය තියනවා මේ වැදේ පිදුම් අයත්තන්ට වැදුම් පිදුම් කරන්න තමන්ගේ ගුරුවරුන්ට තමන්ගේ අම්මට තාත්තට වැඩි හිටියන්ට පූච්ච තමන්ගේ ආගම ධර්මයට අනුව තමන්ගේ ශාස්ත්‍රෝරුන්ට එහෙම වැදුම් පිදුුම් කරන්න නැතියි කරන්න මානයෙන් ඉන්න අඇත්තින්න. එවගේම අන්න අයගේ සතුටක් දෙකලා ඒ අන්න අයගේ යහපත දකින්ට බැරි පිරිසකුත්තින්. ැ සහර පිරික්කිින්න්නවා කෙනෙක් දියුණුව වෙනවන. දැ කියම් පවුලි කෙනෙක් තමන්ගේ සහෝදරයේ හොඳට දියුණ වෙනවනනා බෝම සතුටින් ඒකට ආසිර්වාද කරන පිරිසකුත්තින් හැබැයි එහ මාසිරවාද නොකරන පිරිසකුත්තිින්. දැ ගමේ කෙනෙක් කවරවාය හොඳට දියුණු වෙලා සතුටින් ඉන්නවන. සමහර අය ඒ දියුණුව වලක්වන්ඩ කටයුතු කරන අඉන්න. එක්කු කියේලමක් කියලා එක්ක ඔයාගේ වැරැද්දක් හොයලා දෙන්න අතර කොටවලා ඔය වගේ කරන දේවලු තියෙනව සමාජයතු. හැබැයි සමහර ඉන්නවා ඒ සතුටෙන් ඉන්න කෙනාට තවත් සතුට වෙන තවත් දෙවුණුෙන්ඩ කතාාවෙන් පුළුවන්න්නං උදව් කරනවා. ක්‍රියාවෙන් පුළුවන්න්නං උදව කරනවා. ඉතින් කෙනෙකුට ඒ දේවල් ලැබෙන්නේ එයාගේ පිනට. ඒකට අපි සමහරවිටි ඉරිසියා කල්ල වැඩන්නේ. නොසතටු වෙලා වැඩකුත් නැහැ. ඒේකිෙනගේ පිනාානු එකිනාට ලැබෙන. ඒ නොලබෙනගෙනාට නොලැබීම හේතුවයෙන් යායට නොලබෙනවා ඒක තමන් කරන කර්මශක්ති හැටි ගෙනාපු ඒ විපාකයේ ඒ විදිහයට අපිට ලැබෙනවා ඔය විදිට සමාජයේ වෙනස් පිරිසක් ඉන්නවා ඔය පිළිගැනීම කීර්තිය ප්‍රසංසාාව ඒ විදිහයට ඒවගේම තවත් පිරිසක් ඉන්නවා මනුස්සා පඥ්ඥාවන්තාදිස්සන්ති දුප ප්нюු හර පරිසක් න්න බොහො බුද්ධිමත්තා හට ප්‍රඥාවන්තතිව හැට උගත් පිරිසක් හැටියට සමාජයේ ජීවත්වෙන. සමහර පිරිසක් ඉන්නවා සමාජ නෝගත් පිරිසක් හැටියට කිසිම දෙයක් හැකියාවක් නෑ සමාජ ගමන් කරන පිරිසක් කිසිම දෙකට දක්ෂතාවයක් නෑ. සමාජයේයෙන පිළිගන්න උගත්කමක් බුද්ධිමක්න මෝඩෙක් කියල සමහරයි කොන් කරලා තියන පිරිසකුත් සමාජීන්. එතකොට මෙන්න මේ වෙනස් කන්ටික හැතිවෙන්න හේතු. මේ ප්‍රඥාව ඉහලයන්ඩත් පහල යන්දත් හේතු බුදු හාමුදුරුව පැදිරි කළ. මෙන්න මේ විදිහට ධර්මස්්‍රවනය කරලා තියෙනවනා. ධර්මසාකච්ඡා පවත්වල තියනවන. ධර්මදාන සිද්ධ කරලා තියෙනවනම්. ධර්ම පොතපත ලියවල කියවල එහි අභවෞෘදය වෙනුවෙන් කටයුතු කරලා තියෙනවනම්. ප්‍රඥාව ලැබෙන. උගත් ප්‍රඥාවන්තය හැටියට සමාජ ජීවත්තෙන්ට පුළුවන්. හැබැයි ඒවා නොකරණ අය තමයි සමාජයේ මෝඩෝ හැටියට සමාජයේ තුළ ජීවත්. බලන්න පින්වත්නී. අපි සිත්වේ නැති වුනාට මේ වෙනසට හේතු. ඒක තමයි අපිට බුදුහාමුදුරෝ පැහැදිලි කරන්නේ ප්‍රාණඝාත කරන්න එපා ඉරිසියා වෛරයේ ක්‍රෝධය කරන්න එපා අන්න අයගේ සැපතක් දැකලා වලක්වන්න එපා ඒවගේ මන්න අයට අපහාස කරන්න එපා හිංසාපීඩා කරන්න එපා මේ දිවිදිහයට ධර්මය තුළ තැන්තැන්වල මේ දේශනාවන් සිද්ධ කරලා තියෙන්නේ අපේම යහපතට අපේ ගමන සාර්ථක කරගඩ තමයි බුදුහාමුදුරුවෝ විසූත්‍ර දශනාවන් තුළ මේව හොඳ නැහැ මේවකළොත් මෙන්න මේ විපාකයයි හම්බුවෙන්නේ එනිසා මේ වගෙන් තොරවෙෙන් මෙන්න මේ කාරණ කළොත් මෙන්න මේ විපාකයයි මෙන්න මේ වගින් ලැබෙන්නේ එනිසා මෙන්න මේ කාරණාවල නිරතවෙන්න කියලා බුදුහාමුදුරු අපිට දේශනා කළින්. කොට පින්වත්නයෝන් නොය කාරණා හත මේ සුභමානවකයා ඇහුුවට පස්සේ බුදු හාමුදුරුව මේ කාරණා හතටම උත්තර දුන් දැම් මේ සුභමානවකය කල්පනා කරනවා තමන්ගේ තාත්ත පිළිබඳව තාත්තා දැන් මේ ධනය එකතු කරගෙන හිටිය නමුත් කෙනෙකොට දුන්නේ නෑ සමාජයේ පොදු කටේතුවල නිරත වනේ නෑ මේ වගේ යහ පත් ගරු කල යුතු අයියට ුදුහාමුදරුවන්ට එහෙම ගරු කෙරනෑ විත්‍ය දුෘෂ්ටිකව තමයි හිටිය. නමුත් මෙයා සම්ය දෘෂ්ටික වුණා. ඉතිං දැ බුදු හාමුදුරුවන්ට ඕනි මේ සුබ්භමානවකයට මේ කාරණය ඔප්පු කල්ලා පෙන්න්නට. ඔප්පු කල්ලා පෙන්න්නන්ද. ඒ ඔප්පු කල් පෙන්න්න දැ සුභමානකත් තහන බුදුරජාණන් වහස දැන් මේක තහවුරුවන්නේ කොහොමද ඊට පස්ස කියනවා. ැ ගෙදර ගිහිල්ලා ගෙදර ඉන්නවා අලුත ඉපදිච්ච බලු පැටියෙක් මේ බලු පැටියම් හොඳට නාවලා ඒවගේ සංග්‍රහ කරලා මේ බලු පැටියගේ ඔලු අතගාලා තාත්තගේ නම කියලා කතා කරලා අහන්ද තාත්තා එකතුගරගත්ත ධනය කොහෙද නිදං කල්ලතියකි නැම් සුභමානවකය දන්නේ නෑ දරුවටවත් කියලා නෑ මේ කෝටි ගන රන් රිදී මසු කහවනු තැම්පත් කරලා තියන තැන්. ඒවා හංගලතියලා ඒ බුක්තිඉදිල නැහැ සමාජයේයි අර්ථවත් කිසි දෙකට සම්බන්ධ වෙලා නෑ බුදු හාමුදුදරුවෝ හිටිය හිත පහදවාගත්ත නෑ මිත්‍යා දුෘෂ්ටිකව ෝදය සිටුවරයාගේ කියල සමහරි කියන්න තෝදය සිටුවරයා වගේ අධින්න පුබ්ක සිටුවරයා වගේ මට් කුන්ඩලී වගේ කියල සමහරි අනුමාන කරන්න කියන්නේ සමහරයට අන්නේේ වගේ. ඉතින් මේ සුභමානවකයා මේ විදිීට කරනවා. කරාට පස්සේ මේ බලු පැටිය ගිහිල්ලා වත්තේ ස්ථාන තුන හතරක් පහුරුගානු. පහුරුගාන් තැන් හාරල බල්නූට එතන යට තියෙන්නේ තැන්පත් කරගත් නිධාන රන්්‍රදිී මසු කහාාවන ඔක්කොම වලේ දාලා ගැඹුරු පොළවයට වලේදාල ඉති සුභමානවක කල්පනා කරනවා මේවා දන්න තාත්තා විතරයි. එහෙනම් එයාට වෙලාතිීනෙදී දැන් මොකද්ද. පහත්ම කුලේක උපත්ති ලබල කොච්චර ධනය තිබුණත් වැඩන්නේ ඒ ධනය කාටවත්දීලනෑ ඒ වගේ සම්ය දෘෂ්ටික වෙලා නෑ එහපත් පැත්තට හැරිලා නෑ ඊට පස්සේ සුභමානුව එක කල්පනා කරනවා මම දැන් මේ ඔක්කෝම දුගේ මගේ ආචකන්ට දෙෙන් ඔක්කොම හාරල ගත්තා නැති බැරි මිනිසුන්ට දීලා ඔක්කෝම දන්දුන්නා දන්දීලා ප්‍රාණගාතයෙන් තොරවුණා අන්නයට හිස හිංසා පීඩා කිරීමින් තොරවුුණා ඒවගේ සැප සම්පත් ඔක්කෝමටිකේ දන්දුන්න සසරිදි අපි ආය ලැබෙනව ඒවගේ හොඳ දේවල්ල නිරත වුණ ධර්ම ශ්‍රවණය කර පුදු හාමුදුරුවන්ගේ ධර්ම මාර්ගගේ ගියා අනුව යහපත් ජීවිතයක් බවට පත් කරගත්තා මේ බුදු හාමුදුරුවන්ගේ මේ දේශනාවත් තුළින් මිසුභමානවකය බලන්න පින්වත්නි එතකොට ජීවිතය තියෙන ස්වභාවය අපි මෙලෝකයේ ජීවත්වෙනකොට එහෙම නං අපේ ජීවිතයට මොනවද එකතු කරගත යුත්ත සමාජයේ ජීවත් වෙනකොට අපි යුතුකාං වගකින් ස්ෂ්ට කරන්ඩෝ තාත්ත වෙනුවෙන් යුතු කණ්ටිකක්තියනො දරුවන්ට. ස්වාමි පුත්‍රයානං ස්වාමි දියණය වෙනුව දරුවනං අම්මතාත්ත වෙනුව අම්මතාත්තනං දරුවෝ වෙනුවෙන්. ස්වාමි භාරයාාවනං ස්වාමි පුත්‍රයා වෙන්ුවෙන් ගුරුවරය නං සි්‍යයා වෙනුව සිිෂ්‍යෝනං ගුරුවරුුවෙන්ව. භික්‍ෂූන් වහන්සේලා දායකයෝ වෙනුවී දායකයෝ භික්‍ෂූන් වහන්සේලා වෙනි. මෙන්න මේ සමාජ කොට්ටාස සමාජ ස්තර හයක් තියෙනවා. මෙන්න මේ ඔක්කොම ඇතුළත්වේෙනවා මෙන්න මේ කොටසද. මෙන්න මේ යුතුකාන්ටික. මෙන්න මේ වගකයින් ටික අප නිසි ලෙස ඉටු කරනවනම්. අපේ මෙලොවහා පරලො ජීවිතය සාර්ථකත්තයට පත්කරගන්න පුළුව. ඉතින් පිින්වත්නී මේ කර්ම විපාක පිළිබඳව බුදධ දේශනාවේ පැහැදිලි කරන අවස්ථා කීපයක් පිළිබඳව. ඔබට සිහිපත් කරනවා මේකේ තව දුරටත් මේ කාරණය තහවුරු කරග ඔය ඇත්තු අහලා තියෙනවා අපේ ශාසනය වැඩහිටිය චක්කු පාල කියලා හාමුදුරුව කෙනක් මේ චක්කුපාල හාමුදුරුව භාවනා කරලා එක පාරම රහත් වුණා රහත් වෙන කොටම චක්කුපාල හාමුදුරුවන්ගේ ඇස් දෙකම අන්ද වනාා හොට ඇස් දෙව ප නැවිය දැම් මේ අනිත් භික්ෂුන් වහන්සේලාට ලොකු ප්‍රශ්නයක් ඇයි මෙහි මැස් දෙකාන්ද වුණ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා භික්ෂුන් වහසේ ලැහවා බුදුරජාණන් වහන්ස චක්කුපාල තරුන් වහන්සේ රහත්වෙනකොට මැස් දෙක මන්ද වුණා මොකදහේතු බුදු හාමුදුරුව බලනොේ චක්කුපාල හාමුදුරුවන්ගේ පෙර ආත්මභාව පන්සීයා කෙහා පැත්තට කොට මකක්ද කරල තින කර්මය විපාකදීල නෑ රහත්වෙන ආත්ම භාවය දක්වාම පෙර ආත්ම භාවයක දක්ෂ වෛද්‍යවරයක් වෙලා ඉන්න කාලේ මෙයා ඇස්වෙදකම් කරන ඇස්වදික් ඉතිං එක්තරා කාන්තාවක් එනවා මෙයාගින් ඇස් දෙක සූපත් කරගන්න බෙහෙත් ගණන්ඩ මේ කාන්තාව දිලින් දුයි මේ බිහෙත් දුන්නට එයාට දෙන්න සල්ලි නෑ අතේ කනෑ මේයා මේ වෛද්‍යවර ළඟ ටැවිලකේනවා වෛදිතුමන මගේ ඇස් දෙක සුවපත් කරලා දෙද. මම ඔබතුමාළඟ ජීවිතන්තය දක්වා වැඩ කරන්න ඇස් දෙක සුවෝපත් වුණාව. ඉති මේ පොරොන්දුව මත මේ වෛද්‍යවරය මොකද කරන්නේ මේ කෙනාගේ ඇස්සූපත් කරනවා බෙහෙත් කරලා. දැම් මේ කාන්තාව, ල්පනා කරනවා දැන් ඇස් දෙක වනා කියලා කිවෝත් එදා ඉඳලා වැඩ කරන්නෝ වෛද්‍යවරේයට. ති මෙ ඇස් දෙක සුවපත් වෙලා තවත් කල්පනා කරනවා බොරුව කරමින් ඉන්නම්. මේක දැන නොම මේ වෛද්‍යවරයට මෙය කල්පනා කරනවා මෙය දැන් එයාගේ වැඩේ කෙරුණා නමුත් දැන් පොරොන්දු ෂ්ට කරන්නේ මොකද කරන්න මේ යට කේන්තිගිය කේන්තිගලා බෙහිෙතක්ක එහම් ඇස් දෙක සුවපත් වෙලා නෑනේ මේ බිෙතත් බඳින්ඩ කියලා තව බෙතක් ගන්න ඇස් දෙක ආය සුව කරන්න බැරි විදියට අන්ද වෙලාය ආහව හිතේ කේන්තියෙන් වෛරේ ඒ මෙයාට රහත්තෙන්ඩ වාසනාව තිබුණා නමුත් දිගට ආව ආවා මේ විපාකය හම්බවෙල නෑ ආත්භාව එකකවත්. අන්තිමාත්මභභාවය කවධහරෙකි විපාකය අපිට ලැබෙන අපි සංසාරයේ කාගේ හරි ඇස් දෙක කන්ද කරල තිබුණොත් ඒක අපිට ඒ විදිහටම හම්බවෙන් ඉතිං රහත්වෙන ආත්භාවේදී මේ ඇස් දෙක අද වුණ ඔන්න ඒක විපාකය බුදු හාමුදුරුව පැහැදිලිකර තව පුංචි උදා හරණයක් කියලලා ම මේ ධර්ම දේශනා අවසංකරනවා ඔය ඇත්තුව අහල තියෙනවා මුගලන් හාමුරුවගෙන් මුගලං හාමුදුරුවෝ කියන්නේ එර්දි ප්‍රාතිහාර පාණ්ඩ පුළුවන් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ අගද්‍රම ස්ථානීෙන් එර්දි බලෙන් ඕනව ප්‍රාතිහාරයක් කරන්න පුළු ඒවගේම බුදුරජාණන් වහන්සේගේ අගසෞ දෙනමගෙන් එක නමක් මුගල හාමුදරුව පිරිුවන් පාප හැට ෝගොල් හලතිීන ගල් ගොහාාවක ඉන්නකොට හොරු පන්සියක් කැවිල්ල ගහල 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 ඇටකටු කුටුවනකං හලකමයි මුගලං හාමුදුරුව පිරිුවන් පෑ මෙච්චර උසස් රහතන් වහන්සේ කෙනෙක් බුදු හාමුරුවන්ගේ අගසාව දෙනමගේ එකනාම මෙහෙමනයයි මේකත් භික්ෂූන් වහන්සේට ලොකු ප්‍රශ්නයක් ගියා බුදුරජාණන් වහන්සේ හම්බ වඩ ගිහිල්ලා ඇහවා එතකොට බුදු හාමුර මුගල හාමුරුව ගැන බලනව පරාත් භා මොකද කරලාතින් පෙරආත්ම භහාාවයක තමන්ගේ ඇස් දෙක නොපෙනෙන අම්මයි තාත්තයි තමන්ගේ ස්වාවිභාරයාවගේ වැරදි මඟ පෙන්වීමකට කැලේකට රගි හිල්ල පොල්ලකින් ගහලගාලදාල මරලදාලා ඒකෙ විපාකය තමන්ටත් ඒ විදිහටම පොළු මුගුරුවලින් ගුටිකාල තමයි ඒක රහත් වනා කියලා මහනවෙලා හිටිය කියලා එකින් පිරින්න බෑ අපි කරපුදේ විපාකය අපේ පසුපස්සෙන යි බදුරජාණන් වහන්සේ පැදිලි කරේ කම්මා විපාකාවත්තන්ති ඉපාකෝ කම්ම සම්බවෝ තස්මා පුනක් බවහෝති ඇවල් ලෝකයේ පෞච්ච.ි පෙර සංසාරය කරපු කර්මවලු විපාක තමයි මේ විදින්නේ. විදින ගමන් මොකද කරන්නේ නැවත් අපි කර්ම රැස් කරන. ඒ රැස් කරනේවාගේ විපාකය තවත් තැනක උපදීනවා. මේ විදිහයට තමයි මේ සසර ගමන ගමන් කරන්න. එතකොට. චේතනා හාංකම්මං වදාමි චේත ඉත්වා කම්මං කරෝති කායන වචා මනසා. අපි මේ කය මනස මේ වචන තුළින් තමයි මේ කර්ම රැස් කරන්න. කතා කරන හොඳ පැත්ත නරකපැත්ත හිතන හොඳ පැත්ත නරකපැත්ත ක්‍රියා කරන හොඳ පැත්ත නරකපැත්ත මේවා තමයි අපි ට එකතුවනි කර්ම හැටියට. අපි හැම විලේම කරන්න කරම දැ මේ විලාවෙත් මේ කර්මයක් පැස් කරන්න. උසල කර්මයක් හිත පිරිසුදු කරගෙන. කුසල කරමයක් රැස් කරන. අකුසල කරමත් තිය මේ ගොඩවල් දෙකට තමයි අපි මේ කරන දේවා ලොකෝම එකතුව එකතුවෙල පස්සේ අපිට විපාකාම්පය. එහෙමනං අපේ උත්සහවඩන් දෝනි කුසල කර්ම වැඩි කරගන්න. කුසල පැත්ත වැඩි කරගෙන ජීවිතයේ සාර්ථක ජීවිතයක් බවට පත් කරග. ඉති නිසා මේ ආදරබර ගුරු මාතාවට සතුතුෙන්ඩ පුළුවන් මන් හැම පැත්තකින්ම මේ දේශනාවට අනුව සාර්ථක ජීවිතයක් ගත කල තිය දර් ගායශ භුක්ති විදල තින හොඳ. රහම්වෙලතිෙන සතුටෙන් ජීවත්වෙනවා හොඳ සමාජ තත්වයක් තමන්ට උදාවෙලාතියන සමාජයේ පිළියරගන්න වටේ ඒ හැම දෙේකට හේතු තමන්ගේ පෙරසංසාරය හොඳ පුුණ්්‍යශක්තිය එතකොට ඒ සක්තිය තුළින් තමන් ජීවත්වෙලා මේ දරුවන් හැම දෙනා සමග සතුටෙන් ජීවත්වෙලා මේ භවේදීත් ඒ විද්‍යහයේ උදාාර්ත්‍ර පිින්කංවලේ දිලා සසර කෙටිකරගන්නඩ උත්සාහ කරනවා. ඒ තමයි මේ විදදිෙහහි උතුම් පින්කංවල නිර්තව. දෙනිසා දැන් මේ වෙලාවි කල්පනා කරන්න හැම දෙනාම. බොහොම ස්‍රද්ධාවෙන් බහෝම සතුටිින් යුක්තව ධර්මස්රවනය කළා. ධර්මදානම පින් කම සිද්ධ කරගත්තා. ජනිත කරගත්ත උදාාර්තර පුුණ්‍යශක්තිය. ප්‍රථමයෙන්ම සීලුම දෙවිදීවතවුන් වහන්සේලාට අනුමෝදං කරමු. දෙවියෝමේ පින් අනුමෝදං වෙලා සතුට වේවා. දෙවියන්ගේ ආසිර්වාදය රැකවරණේ ඔබ හැමදිනාට මුදාවීවා. දෙවියෝ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් නිවන් සම්පත්තුදා කර ගනිත්වා කියලසාදු. කියමු ඒවගේම පින්කමෙහෙ ප්‍රධාන පරමාර්ථ හැටියට එකක් ඒ අවරුදු දහතුනකට පෙරමිය පරලුවගේ ආදරබර පියානන් තම ස්වාමි පුත්‍රයා PWෝද සිල්වා මහත්මය ඇතුළු කොට ඇති වර්ග පරම්පරාගත සියලෝම ඥාතීන් මේ පිං ලබාගෙන සතුට වීවා. ඒ අයගේ පරලොවජීවිතය සාර්ථක වේවා උතුම් නිවන් සම්පත් උදා කර ගනිත්වා කියලස්සාතු කියමු මේ පින්කමහෙ ප්‍රධාන පරමාර්ථය තම ආදරබර මෞතුමිය විශරාමක ගොරු මාතාව MDsB පෙරරා මාතාවට අපි මේ අසුව එක්වනි ජන්මදිනිය දවසේ දී ආසිර්වාද කරමු එතුමේට නීරෝගී සුවය ලැබේවා චරජීවනය දීර්ගාවි සම්පත්තිය ලැබේවා, කායික මානස්ක සුවපද්භාවය සැලසේවා. බාහිර වසයෙන් ඇති වන දෝසාන්දකාර අපපලු පද්‍රව දුරුවේවා මෙලොව යහපත සැලසේවා. චිරජීවනය ධීර්ඝාවි සම්පත්තිය සැලසේවා කියල සාතු. කියම්. ඒවගේම මේ සත්පුරුස පින් කමය යෙදනු. මේ දවාදරු, ඥාතෙන් රු මිනිබිරියාදී කොට ඇති. මේ හැම දෙනාට මේ සඳහා තමන්ගේ කාලය ශ්‍රමය ධනය කැප කල මේ වටිනා ධර්මදාන මේ පින්කමෙහි නිරත වුණු මේ ඇත්තු හැම දෙනාටමත් මෙලොව යහපත සැලසේවා, චිරජීවනය ධීර්ගාය සම්පත්තිය සැලසේවා අපලු උපත්‍රව දුරුවේවා. ඒවගේම කරන කියන බලාපොරොත්තුවෙන කටයුතු සාර්ථක වේවා ඇතිවෙන බාධක මගහැරේවා. අවසන මේ සසර ගමන කෙලවරකොට ලබන, උතුම් නිවන් සම්පත් පිණිසම මේ මහා පින්කම මේ හැම දෙනාටම හේතුවාසනාවීවා කියල සාදුකම්. ඒ වගේම මේ විදිහේ උදාාර්තර මහා පින්කමක මේ ඇත්තන්ට නිරත වෙන්නට මේ පින්සිද්ධ කරගන්නට අවස්ථාව එළඹුණේ බෝධිසත්ව ගුණෝපේත අතිගෞරුවනයේ අපුවත්තී වදාළ බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘූ ධරණාගම කුසල දම්මනායක හාමුදුරු හින්දා. උන්වහන්සේ මේ ලෝකයාටම මේ ධර්මය බෙදා දෙන්න මේ ශක්ති ඇති කර දුන්නා. ති උන්වහන්සේ බෝධි සත්ව ගුණෝපේත යතිවරයන් වහන්සේ නම ති උන්වහන්සේටත් අපි උතුම් නිර්වාණබෝධය පිණසම මේ පින අනුමෝධංකරමු නිවන් සම්පත් උදාකර ගනිත්වා කියලසාධකයුම්. ඒවගේම වර්තමාන බෞද්ධ්‍යයා මාධජාලයේ සභාපති අපේ. න කාමුදරුවෝ බොර්ලන්දේ නාය කාමුදරෝ. ඇතුළු මේ කාරය ම්ඩලේ මේ ඇත්තු හැමදිනාම මේ ලෝකයටම ධර්මය බෙදා දෙෙන්ඩ මේ ධර්ම රසේ ලබාදෙන්ඩ ප්‍රියාත්මක වෙනවා. ඒයඇත්තන්තත් නීරෝගී සුවචරජයවිනය උදාවේවා. අවස නොබා පැහැමදිනාට. උතුම් නිවන් සම්පත් පිණසමමි මහා පින්කම හේතුවාසනාාවීවා කියල සාදු කියලා. ආකා සට්හාජබුම්මට්ට හාදිීවානාගා මහිද්දිිකා පු්ඥන්තං අනු මුදිත්වා චිරංරක් හංතුළූකසාසනං ආකාසට්ටහාජබුම් මට්ට හාදිවා නාගා මහිද්දිික පුഞ්ඥන්තං අනු මුදිත්වා චිරංරක්හංතුළූක සාසනං ආකා සට්ටහාශබුම්මට්ට ආදිවානාගාමහිද්දික පං්ඥන්තන් අනුමෝදිත්වා චිරං රක්හංතුළුකසාසනංූ